ශ්‍රී ලංකාව අමරිකානු කොලනියක් බවට පත්කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසනවා. යුතුකම ජාතික සංවිධානයේ අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. මේ සෝප ගිවිසුම පිළිබඳ තොරතුරු වගේකට ලැබුණා. මේ 6 මාසයේ ඇතුළත මේ ගිවිසුම අත්සන් කළා. මේ රට ඇමරිකාවේ කොලනියක් බවට පත්කිරීමේ අඩිතාලම වැටෙනවා. ඒ වගේම අවුරුදු නැතනි 200කට බදුදීමක් ගැනයි මට ලැබිලා තියෙන තොරතුරු. මොකද ඒ රටවල තීරණය කළා තියෙන දැන් තත්ත්වය හොඳ නෑ ඉවරයි කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හදපු බේබිලගෙන් ඉතුරු ටිකත් සකස් කර ගැනීමයි සූදානම් වෙන්නේ. කොච්චකඩේ පල්ලියේ බෝම්බේ පුපුරලා පැය දෙකක් යන කලින් මම පල්ලියට ගියා. මම දැක්කා සූප්පුවක් ගහපු කිරි බෝතලයක් පොඩි සපත්තුවකට. ඒකෙන් මම හැරුණා අනිත් පැත්තට. මං ආවේ ඇඬුව කඳුට. මට ඇති වුණු වේදනාව මගේ අම්මා තාත්තා නැති වුණ දවසවත් මට එහෙම ඇති වෙලා නැහැ. එයාද මට නොයෙක් කරදර කරනවා. මම ඒකත් ඉස්සරහදී කියන්නම් විවිධ තර්ජන, විවිධ ගර්ජන, විවිධ ඒවෙන් කරදර කරනවා මානසිකව අපිට. ඒකත් මේ ආණ්ඩුව අපිට කරගෙන යනවා. ඒ හින්දා අපි දිහාම බලන් ඉන්න එපා රටේ ජනතාව. අපි කොයිලාරි වෙඩිල්ලක් තියලා හරි මරලා දායි. රස ටිකක් දීලා හරි. ඉතින් මේ ප්‍රශ්නේ අතට ගන්න කියන ඉල්ලීම මම ආවෙන් කරුණාවෙන් ඉල්ල හිටිනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යුහය ශක්තිමත් රජයක් පත් කරගත හැකි රාජ්‍ය ව්‍යුහයක් බවට පෙරළිය යුතුයි. වහාම අපේ මූලික නීතිය වන ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුයි. මෙතිවරණ ක්‍රමේ සංශෝධනය විය යුතුයි. ශක්තිමත් ආණ්ඩුවක් පත් කරගත හැකි ව්‍යවස්ථාවක් මෙතිවරණ ක්‍රමයක් වහාම අපිට අවශ්‍යයි. මංගල සමර විර අමාත්‍යවරයාට මෙන්ම තලතා අතුකෝරල අමාත්‍යවරියට දවශ්‍ය වැත්තේ රට තුළ අර්බුදයක් නිර්මාණය කර විදෙස් හමුදාවන් මෙරටට ගෙන්වා ගැනීමට බව පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා. එයි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා. වෙසක් පොය දිනේදී අධිකරණ අමාත්‍යතුමිය අපූරු ප්‍රකාශයක් කළා. ඒ තමයි සමහර භික්ෂුන් වහන්සේලා බුදුන් දේශනා කළ ධර්මයට පිටින් ගිහින් අනුන් විනාශ කරන්න පෙළඹෙනවා කියලා. අපි දන්න ධර්මයෙන් නම් මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතර කිසිම භික්ෂුන් වහන්සේ නමක් හිටියේ නැහැ. පන්සල්වල පුපුරන ද්‍රව්‍ය එකතු කරලා තිබිලා හුනෙත් නැහැ. එහෙමනම් සමහර භික්ෂුන් වහන්සේලා කවුදයි තලතා අතුකෝරාල ඇමතුමිය නම් කළ යුතුයි? එහෙම නැති වුණොත් එතුමිය සමස්ත මහා සංඝ රත්නයට අපහාස කිරීමක් සිදු කළා වෙනවා. අනිත් පැත්තෙන් පෞගිය දිනවල සිවුරු සිය ගණනින් මුස්ලිම් අන්තවාදීන් සතුව තිබී හමු වෙද්දි සිවුරු පොරවාගත් මුස්ලිම් අය අත්අඩංගුවට පත් වෙද්දි යම් පහර දීමක් ළඟ යමෙක් සිවුරු දරාගෙන සිටිය පමණින් ඒ අය භික්ෂුන් වහන්සේලා කියලා අධිකරණ ඇමතුමිය නිගමනය කළේ කෙසේද කියන ප්‍රශ්නයටත් එතුමිය උත්තර බැඳිය යුතුමයි. භික්ෂු විනය ගැන වෙසක් පෝය දින අනුශාසනා පවත්වන්න තලත ඇමතුමිය කවුද? බුද්ධ ශාසනයේ මහා උපාසික විසාකාවිය තබා ප්‍රජාපති ගෞතමී මහා තෙරණියවත් භික්ෂු විනය ගැන අනුශාසනා පවත්වන්න ගිහිල්ලා නැහැ. මෙවැනි ප්‍රකාශයක් කළාම බෞද්ධයන්ගේ සිත් රිදෙන බව ඇමතිතුමියට සිහිපත් උනේ නැද්ද? මංගල ඇමතිතුමාට වගේ තලත ඇමතිතුමියටත් ඕන වෙලා තියෙන්නේ රට ගිනි ගොඩක් ලේවිලක් බවට පත් කරලා විදේශීය හමුදා ගොඩබස්සා ගැනීමේ අගමැතිතුමාගේ සිහිනය සැබෑ කිරීමටයි. 2010 SL ගුණසේකර මහත්තයාගේ වෙස්මුණ බැඳගත්. 2004 එල්ලාවල නායකහඳුරන්ගේ වෙස්මුණ බැඳගත්. 2015 ඕමල්පේ නායකහඳුරන්ගේ වෙස්මුණ බැඳගත්. දැන් ඉතින් මාවරලේ බද්දීමගේ වෙස්මුණ බැඳගෙන ඉන්න බව තමයි අපිට පේන්නේ. හැබැයි ඉතින් ජනතාව නම් කියන්නේ වෙස්මුණ බැඳන් ආවට නෑ අපි රැවටෙන්නේ කියලා. ජනාධිපතිවරයා සහ සිරගතව සිටින පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් අතර ඇති වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉදිරි සතිය තුළදී උන්වහන්සේ නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව බුදුබල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ පවසනවා. පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමිගේ සූදුක් විමසීමට වැලකඩ බන්ධනාගාරයට ගොස් නැවත පැමිණෙන අතර මාධ්‍යවේද අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. හදිසියේ ජාතිකත්ව සංකල්පය තුළට මුවා වෙලා තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් ඉටු කරගන්න එන සිංහ හම පොරවගත්ත බැටළුවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ඥානසාර හාමුදුරුව විශේෂයෙන්ම ඉල්ලා සිටියා. LTT රැඳවියන් 103 දෙනෙක් පමණ බන්ධනාගාරේ රඳවලා ඉන්න අපි ඔවුන්ව මුණ ගැහුණා. ඔවුන්ගේ අදහස තමයි LTT ත්‍රස්තවාදයේ 2009 පරාජය කිරීම සඳහා මේ රටේ ආරක්ෂක අංශ සහ දේශපාලකයෝ කටයුතු කරපු ආකාරයත් 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ ඇතිවෙච්ච මුස්ලිම් අන්තවාදී පිරිස
පාලනය කරන්න දරන උත්සාහයත් අතර විශාල වෙනසක් තියෙන බව ඔවුන් දකිනවා. තමන්ගේ මුස්ලිම් මන්ත්‍රීවරු මැතිඅමතිවරු සහ මුස්ලිම් දේශපාලකයෝ හුරතල් කරමින් මුස්ලිම් අන්තවාදයට සුදුහුණු ගාන එක වැරදි බවත් ඒ තුලින් මේ අන්තවාදයේ පරාජය කිරීමට බැරි බවත් ඔහු විශ්වාස කළා. ඥානසාර හාමුදුරුව ඉක්මනින්ම නිදහස් වෙනවා. ජනාධිපතිතුමාට ජාතික සංවිධාන හැටියට සතියක කාලයක් අපි ලබලා දීලා තියෙනවා. එතුමාට කල්පනා කළා එතුමා ඥානසාර හාමුදුරුව අතර ඇතිවෙච්ච සංවාදයේ ප්‍රතිඵලයක් විදියට ඥානසාර හාමුදුරුව නිදහස් කරන තැනටපත් වෙමින් තිබෙන බව අපි හිතනවා. අපට නිල නොල ආරංචි මාර්ග අනුව අපිට දන්නවා ජනාධිපති කාර්යාලයේ යම් කිසි ලිපි ලේඛන කටයුතු වගේ සකස් වෙනවා කියලා. ඉතින් ඒකේ සත්‍යතාවය අසත්‍යතාවය අපි දන්නේ නැහැ. අපිට නිල නොන ආරංචි මාර්ග තියෙනවා. අගහිංකකම් නිසා පාසල් වරම් මහිම වූ තනමල්විල මුවන් පැලස්ස ප්‍රදේශයේ සිටින දරුවන් තිදෙනෙකු පිළිබඳ පුවතක් අද දෙරණ පසුගියදා අනාවරණය කළා. එම පුවත දුටු පරිත්‍යාගශීලී ප්‍රේක්ෂක හදවත්වල එකතුවෙන් එම දරුවන්ගේ අධ්‍යාපන සිහිනය මෙන්ම ඔවුන් වෙනුවෙන් නව නිවසක් සැකසීමේ මූලික කටයුතුද අද ආරම්භ වුණා. මං හරි මාසයි මේ දරුවෝ තුන්දෙනා ඉස්කෝලේ යනවා බලන්න. ඇයි ඉස්කෝලේ යන්නේ නැත්තේ? සාස සාදි නැහැ. මුවන් පැලස්ස ප්‍රදේශයේ ජීවත් වෙන චමිලා සහ නමින්ද දැඩි අගහිඟකම් මැද්දේ සිය දරුවන් තිදෙනා සමඟ ගෙවන දුක්ඛිත ජීවිතය පිළිබඳව අද දෙරණ 17 වෙනිදා තොරතුරු අනාවරණ කළා. එම අනාවරණයත් සමගින් ලොව පුරා දැසෙන ශ්‍රී ලාංකිකින් බොහෝමයකින් ඊට ප්‍රතිචාර හිම්වුවේ මේ අහිංසක දරුවන්ගේ සිහින යථාර්ථයක් කිරීමට මාර්ගය උදා කර දෙමින් ඔවුන්ට උදව් උපකාර කිරීම සඳහා බොහෝ දෙනෙක් ගෙවුණු දින කිහිපය පුරාම මේ නිවස වෙත පැමිණියා. එලෙස පැමිණි පරිත්‍යාගශීලීන් අතරින් තිදෙනෙක් මේ දරුවන් තිදෙනාට උසස් අධ්‍යාපනය දක්වාම සියලු වියදම් දැරීමට එකඟ වී තිබෙනවා. එසේම හරිහැටි හිසට සෙවණක් නොමැති මේ කුඩා පැල්පත වෙනුවට අංග සම්පූර්ණ නිවසක් සාදා දීමට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ඉදිරිපත් වූ අතර ඒ අනුව අද ඔවුන්ගේ නිවස සැදීමේ මූලික කටයුතු ආරම්භ කරනවා. ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේද ශ්‍රමදායකත්වයේ හිමි වුණා. ඔවුන්ගේ හෙට දවස සැපය කර ගැනීමට උණු වූ හදවත්වලට අද දෙරණ හද පිරිපෙන නාමය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදී කණ්ඩායම සමග සම්බන්ධතා පැවැත්වූ තවත් සැකකරුවන් තිදෙනෙක් කම්පාර කල්මුණේ ප්‍රදේශයේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ බුද්ධ්‍යංශවලට ලද තොරතුරකට අනුව අම්පාර පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. තවත් පුවත් කිහිපයක් දැන් පළලින් අඩි 80ක් හා දිගින් අඩි 120ක විශාලත්වයෙන් යුත් බෞද්ධ කොඩියක් වලපනේ මහකුඩුගල කන්දේදී මේ දිනවල ප්‍රදර්ශනය කරනවා. රිදි මීටර 880ක් උපයෝගී කරගෙන ඇති මෙය ලොව දෙවැනි විශාලතම බෞද්ධ කොඩිය ලෙස සැලකෙන බවයි මහකුඩුගල ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිකාරී පූජ්‍ය උඩුහාවර සාරවන්ද හිමියන් පවසන්නේ. ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට පැමිණි තරුණයෙක් එහි භාණ්ඩ සොරකම් කර පිටවන අවස්ථාවේදී සුපිරි වෙළඳසැලේ සේවකීන් ඔහු අල්ලාගෙන පොලිසියට බහර දීමට කටයුතු කර තිබෙනවා. අදාළ සොරකම සිදු කරන අයුරු වෙළඳසැලේ ආරක්ෂිත කැමරා සටහන්ව තිබුණේ මෙලෙසින්. වාරියපොළ තඹරුව ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි සර්ප කුස්සෙකුට ප්‍රදේශයේ පරිසර වේදියකු මූලික ප්‍රතිකාර සිදු කර නිකවරටිය වනජීවි කාර්යාලය වෙත බහර දීමට කටයුතු කර තිබෙනවා. පසුගිය 17 වනදා පොල්ගස්සෝවිට හෙරලියාවල් ප්‍රදේශයේ හෝටලයක පැවති උපන්දින සාදයකට සහභාගී වූ තරුණෙක් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් කොහුවල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. තරුණයාගේ මෝටර් රථය හෝටලෙන් පිටවන දර්ශන එහි CCTV කැමරාවල සටහන් වැති අතර විමර්ශනවලදී අනාවරණ වූයේ ඒ අසල ඇති ගොඩවෙල ඇලට රථය පෙරළී ඇති බවයි. ඒ අනුව පොලිස් කිමිදුම්කරුවන් විසින් අද පෙරවරුවේ කැස්බෑව වැඩබල්ල මහේස්ත්‍රාත්වරි ඉදිරියේදී මෝටර් රථය සහ මලසිරුර ගොඩ ගනු ලැබුවා. මියගොස් ඇත්තේ දෙහිවල නැදිමල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ලහිරු සමරසිංහ නැමැත්තේ. විදේශ පුවත් විරාමෙන් පසුව බලාපොරොත්තු වන්න.
යළිත් අද දෙරන. දැන් විදෙස් පුවත්. උතුරුදිග බ්‍රසීලයේ පාරාප්‍රාන්තයේ පිහිටි අවන්හලකට ඊයේ රාත්‍රී කාලයේදී මෝටර් රථ තුනකින් සහ යතුරුපැදියකින් කඩාවැදුණු සන්නද්ධතුවක්කුකරුවන් පිරිසක් වෙඩි තබා තිබෙනවා. ඉන් පුද්ගලින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් තුවාල ලැබුවා. අමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ග්වාදලූපේ ගංගාව හරහා ඉදිකර තිබූ වසර 91ක් පැරණි වේලක කොටසක් බිඳ යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. එසමගින් ප්‍රධාන පුවත් ප්‍රකාශයේ නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.